අයිබන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම අද දවසේ අප ඔබට ඉතාමත්ම වැදගත් කාරණයක් පිළිබඳ කතා කරන්නට යන්නේ. ඒ තමයි මේ මොහොතේ පවතින වසංගත තත්ත්වය පිළිබඳ. මොකද අප දින කිහිපයක් ගත විට දී දවසේ 700 ඉක්ම වූ ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වුණා. එහා සමානවම සතුටු විය හැකි කාරණය 50,000 ඉක්ම වූ ප්‍රමාණයක් මේ රටේ සුව වී තිබෙනවා කියන කාරණය අපට විශේෂයෙන්ම මතක් කරන්නට අවශ්‍යයි. ඒත් එක්කම මේ වෙන විට ඊයේ 747ක් පමණ ආසාදිතින් පෙරේද 841ක් ආසාදිතින් වාර්තා වුණා. ඒ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ පෙරේද දවස කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතින් 480ක් කොළඹින් වාර්තා වීම සිද්ධ වුණා. මේ පිළිබඳ කතිකාවක් තියෙනවා. ඒත් එක්කම ලෝකයේ ගත් විටදී අද වෙන විටදී මිලියන 100 ඉක්මවා යන තරමටම ආසාදිතින් තාමත්ම ශීඝ්‍ර වර්ධන වීමක් සිදු වුණා. මිලියන 10 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව ගත් විටදී ප්‍රශ්නයක් තිබෙනවා. මේ ලෝකයේ බොහෝ රාජ්‍යයන් මේ වන විට තවන්ගේ ගුවන් තුරුපළ යලි සීමා කිරීමේ තැනකට පැමිණ තිබෙනවා. මේ නව වෛරස් ප්‍රභේදය පැතිරීම කියන කාරණයත් එක්ක ශ්‍රී ලංකාවේ අපි සංචාරක කර්මාන්තයක් දැන් ආරම්භ කළා විතරයි ඒ කටයුතු තිබෙනවා. ඒත් එක්ක මේ වෙද්දී දේශීයව වෛරසයේ පැතිරීම අතින් ගත් විටදී විවිධ ප්‍රදේශවලින් මේ වෙනුවට ආසාදිතින් වාර්තා වීම් තියෙනවා. මේ තමයි සමස්ත චිත්‍රය. මේක විවෘතව අපි කතා කළ යුතු කාරණයක්. ඒත් එක්කම ලෝකෙන්නත්කරණය සිදු වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවත් ඉදිරියේදී අනුමත කර තහවුරු කරලා දෙන්න තගින්වා ගැනීම පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙනවා. ඉන්දියාවෙන් අපට ලක්ෂ 6ක් එන්නත් ලැබෙනවා කියන කාරණය පිළිබඳ මේ වන විට දැනුම් දීමක් තියෙනවා. මේ තමයි මේ වන විට පවතින මූලික පරිසරය. අප බොහොම ගෞරවයෙන් යුතු ආරාධනා කළා වසංගත විද්‍යා ඒකකයේ තමයි මේ වන විට මේ සම්පූර්ණ ක්‍රියාවලිය කළමනාකරණය කරන්නේ. යනු වසංගත රෝග විද්‍යා ඒකකයේ වසංගත විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමිය දීපා ගමගේ වෛද්‍යතුමිට අපි ආරාධනා කරා. අයිබෝන්. අයිබෝන්. ගෞරවයෙන් පිළිගන්නවා. මේ තත්ත්වය පවතින වර්තමාන තත්ත්වය අපි අර වක්‍රය අනුව කතා කළොත් වැඩිවීමක් අඩුවීමක්ද නැත්නම් අර ඉන්දියාවේ නම් අපි දැක්කා සාමාන්‍යයෙන් ඉන්දියා වක්‍රය දැන් පහළට ගමන් කරන තැනක තියෙන්නේ. අපේ යලි වැඩි වෙන තැනකද අපි ඉන්නේ? ඔව් චාමර, දැන් අපි අර ඔබ වක්‍රය කියපු නිසා මම වක්‍රය දිහා බැලුවේ. දැන් වක්‍රය කියන එක දැන් අපි බලාපොරොත්තු නොවුණු තැනකට ඒක නගින්න පටන් ගත්තා. එතකොට අපි මේ කාලේ වෙනකොට ඇත්තටම මේක නැගලා පහළ පැත්තට බහින්න ඕනේ කියන බලාපොරොත්තුවකින් තමයි වැඩ කරේ. හැබැයි මේ ඒ තත්ත්වය ඇති වුණේ නැහැ. ඇති වුණේ නැතුව හැබැයි වැඩි වෙගෙන ගියෙත් නැහැ. අපි ওই දෙකම ගැන හිතන්න ඕන. දැන් අපිට දැන් 200 ගණන් ආවා, 300 ගණන් ආවා, 400 ගණන් ආවා, 600 ගණන් ආවා, 700 ගණන් ආවා, 800 ගණන් ආවා, 1000ක් වෙනවා, 1500ක් වෙනවා, 2000ක් වෙනවා. දැන් මේ බලාපොරොත්තු වෙන්නේ රෝගීන් වැඩි වෙනකොට එක රෝගියෙක්ගෙන් තවත් බොහෝ දෙනෙකුට පැතිරි මේක වැඩිවීමක්. ඒකට අපි අර දියුණු රටවල දැක්කේ ඕක. ඒක තමයි උනේ. වැඩි වෙගෙන ගියා. ඒ වගේ මරණත් වැඩි වෙගෙන ගියා. නමුත් මේක එක අගයකට ඇවිල්ලා එක අගයක විචල්්‍ය වෙවි තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට 500ත් 800ත් අතර ප්‍රමාණයක විචල්්‍ය වීමක් සිද්ධ වෙනවා. හැබැයි අපි දිනපතාම බලනකොට දැන් හැමදාම ඉන්න රෝගීන්ගෙන් අපි සෑම දිනකම වාර්තා ලැබෙනකොට ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ කියලා ඉන්නවනේ සෑම දිස්ත්‍රික්කයකම අපි ඔවුන් සමග සෑම රෝගීන් ගැනම විමසා බලනවා. එතකොට ඔවුන් කියන කතාවක් තමයි දැන් අද හම්බ වෙන රෝගීන් ඉන්නවා නේද? මේකේ ආශ්‍රිතයන් ඔවුන් නිරෝධානයට ලක් කරගන්නවානේ. මෙන්න මේ ආශ්‍රිතයන්ගෙන් තමයි එන්නේ. දැන් බලනකොට ගොඩක් වෙලාවට ඔවුන්ගේ පවුල්වල සහ නෑදෑ හිතමිතුරන් අතර තමයි මේ වෛරසය පැතිරියන්නේ. එහෙම බොහෝ විට එහෙම අවස්ථාවක්. ඒ වගේම තමයි මේ අපි දැන් මේ රෝගීන් ඉතා ඉක්මනින් හඳුනාගෙන ඉතා ඉක්මනින් රෝහල්ගත කර අවස්ථාවන් වලදී රෝගය පැතිරුණේ නැහැ. එතකොට මේ ඒ අවස්ථාවන් මගහැරිලා මොවුන් අපි කියන සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා ඒ රෝග වැළැක්වීමේ ක්‍රියාදාමයන් වලට අනුගත නොවුණු අවස්ථාවන් වල තමයි මේ පැතිරීම දකින්නේ ඒ ප්‍රදේශ ආශ්‍රිතව. ඉතින් මේ අර මුල් අවස්ථාවේ අපි දැකපු අර අපි කියනවනේ මේ සර්විස් يعني අපි අර මත්ස්‍ය වෙළඳපළ ආශ්‍රිතව රට පුරාම තිබුණා නේද සප්ලයි චේන් එක. මේ සප්ලයි චේන් එක නිසා රට පුරා ගිය අවස්ථාවක් නේ අපි දැක්කේ. මේ අවස්ථාවේදී එතනින් තමයි මේ සෑම දිනකෙම අපි කියන මේ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙනවා නම් දැන් මේක හැමෝම දන්නවා. මොකද්ද කළ යුතු කියලා දන්නවා. නමුත් මේකට අනුගත වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි මේ දැන් තාමත් දිගටම දකින්නේ. හැබැයි මේකේ හොඳ තත්ත්වයක් තියෙනවා. මේක දිගටම වැඩි වෙගෙන ගියේ නැතුව එක අගයක පවත්වා ගන්න හැකියාවක් තිබිලා තියෙනවා. ඉතින් අපි අමතක කරන්න හොඳ නැහැ මේ තත්ත්වය තියාගෙන ඉන්නේ රටේ බාධක මොනවත් පනවන්නේ නැතුව. ඒ කියන්නේ රට අරගෙන ආර්ථිකයේ උපරිම මට්ටමකට යන අවස්ථාවක ඉඳගෙන තමයි මේ යම්කිසි මට්ටමක අපි පවත්වගෙන යන්නේ. ඉතින් මේක හොඳ තත්ත්වයක් කියලාත් කියන්න පුළුවන්. අපිට රෝගී නැතිවීම නම් හොඳ තත්ත්වයක් නෙමෙයි. මේක තව ටිකක් අපිට ඕන තත්ත්වයට අඩු කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපි අසාමාන්‍ය විදිහට රෝගීන් වැඩි වීමක් දකින්නෙත් නැති තත්ත්වයක තමයි අපි ඉන්නේ.
දැන් ඊයේ දවස වෙන විට PCR පරීක්ෂණ 17000කට ආසන්න ප්‍රමාණයක් සිද්ධ කරලා තිබුණා. අපි මේක යම් විදිහකින් 34000ක් බවට දෙගුණ බවට පත් කරගත්තොත් අපේ රෝගීන් සංඛ්‍යාව 1600 2000කට ගමන් කරාම සිද්ධ වෙයිද? ඔව්. දැන් මේ ඔබ අහන කතාව තමයි මම මේ පෙන්වන්න හදන්නේ දැන්. 24. දැන් මේ මේ තියෙන්නේ මේ ඔබ අහන කතන්දරයට උත්තරේ. හ්ම්. දැන් මේ කියන්නේ මේ මේ අපිට පුළුවන් නම් මේක පෙන්වන්න ළඟට. දැන් මේක බැලුවොත් මේ නිල් පාටින් තියෙන්නේ පරීක්ෂණ මට්ටම වැඩි කරගෙන ගිය එක. රතු පාටින් තියෙන්නේ රෝගීන් හඳුනාගත්ත රෝගීන්. එතකොට පරීක්ෂණ මට්ටම වැඩි කරගෙන ගිහිල්ලා මේ මේ විචල්‍ය වෙවි යනවා ඉතින්. 13000ක් 14000ක් 18000ක් 17000ක් ඔවගේ විචල්‍ය වෙවි යනවා. එතකොට යට තියෙන රතු පාට කියන්නේ රෝගීන් හඳුනා ගැනීම. එතකොට දැන් අපි හිතමු ඔබ අහන විදිහට දැන් 17000 34000ක් 50000 කරත් මේ රෝගීන් එහෙමනම් අපේ මේ මේ අපි තව වැඩි කරන්න කියන තීරණේ ගන්න මේක තව මේ වැඩි වේගෙන යන්න ඕන මේ පොසිටිවිටි රේට් කියන එක. ඒ කියන්නේ මේ මේ මේක එන්නේ මේ පරීක්ෂණ වැඩි කරන මට්ටම වැඩි කරගෙන යනකොට රෝගීන් මට්ටමත් අපිට මේ පැත්තේ මේ කට වගේ තිය පේනවා නේද අපිට මෙතන. ඒ මේ මෙතන sorry මෙතන කට වගේ පේන එක අඩු වෙනවා නා. ඔව්. අඩු වේගෙන යනවා නා අපිට පරීක්ෂණ මට්ටම වැඩි කරගෙන යන්න ඕන. දැනට තියෙන தත්ත්වය අනුව තව කොපමණ වැඩි කරත් අපේ හමු වෙන රෝගීන් ප්‍රමාණය මේ ප්‍රමාණය තමයි. ඒ කියන්නේ අර පරීක්ෂණ වැඩි කරනවා නම් අර රතු පාට රේඛාවත් අනිවාර්යෙන් ඉහළ යෑමක් තිබුණා නම් මේ තර්කය සාධාරණයි. ඉහළ යෑමක් පෙන්වනවා නම් අනිවාර්යෙන් වැඩි කර යුතුයි. එහෙම නැත්නම් අපි අපේ අපි කියනවා අර මේ ඔන්න රට අමාරුවේ වැටෙනවා. දැන් තියෙන පරීක්ෂණ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් මදි කියන දැනකට අපිට යන්න සිද්ධ වෙනවා. තවත් නිර්ණායකයක් තියෙනවා ඔබ ඉහපු ප්‍රශ්නයටම. ඒ නිර්ණායකය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන නිර්ණායකයක් රටක 10 දෙනෙක් රෝගී නොවේ කියනකොට එක රෝගියෙක්වත් හඳුනාගත්තොත් තමයි ඒක ජෙනරල් බෙන්ච්මාක්. ඒ කියන්නේ ඒගොල්ලන් කියන 10 negative tests to 1 positive as a benchmark of the system that's doing enough testing to pick up all cases. මේ WHO එකේ නිර්ණායකයා. ඔව්. නිර්දේශකයා. එතකොට කොලොසිනිය ආසාදිතෙක් වෙන 10. ඔව්. අපිට 10ක්වත් නැහැ කියනකොට තමයි එක්කෙනෙක් රෝගියෙක් කියන්නේ. දැන් ඒකටත් අපි බැලුවහම අපේ රටේ අපේ 28ක් 29ක් විතර රෝගී නොවේ කියනකොට තමයි අපි එක රෝගියෙක් හඳුනගන්නේ. අපි ඒ විදි ඒකටත් අපි මේ මේ බල්ලා තියනවා ඒ අනුවත් අපිට රෝගින් කීයක් නොවේ කියනකොටද අපි එක රෝගියෙක් හඳුනගන්නේ කියන එක. ඉතින් ඒ අනුවත් අපි දැනට කරන මේ පරීක්ෂණ මට්ටමක සාමාන්‍ය හොඳ මට්ටමක ඉන්නවා. ඒ වගේම තමයි ඉතින් අපි තව වැඩි කරනවා නම් බොහොම කැමති සෑම ප්‍රදේශයකම තියෙන ප්‍රශ්නයක් තමයි අපිට අවශ්‍ය ප්‍රමාණයට පරීක්ෂණ කරගන්න පහසුකම් මදි කියන එක. ඉතින් අපි රටක කළ හැකි ප්‍රමාණයක් ගැනත් බලන්න ඕන. දැන් අද වෙනකොට අර දියුණු රටවල් වල සමහර රටවල් නිදර්ලන්තය වගේ රටවල් වල අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕන. ඉතින් අපි දැන් මේ අපොයින්ට්මන්ට් එකක් ගන්න දවස් 7 8 9 ගෙවල් වලට වෙලා ඉන්න සිද්ධ වෙච්ච අවස්ථාවක් දිනනෝ ඒ රටවල් වල. එතකොට ඒ කියන්නේ මේ දැන්ට අපි පරීක්ෂණ මට්ටම අපි හිතනවා නම් මේක ප්‍රමාණවත් මදි කියලා තව වැඩි කරන්න අපිට තව රෝගීන් වැඩි වුණොත් අපිට පරීක්ෂණ දිනයක් අරගෙන පරීක්ෂණයක් කරන මට්ටමට යන තත්ත්වෙකුත් අනිත් රටවල් වලට මුහුණ පාන සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි ඒකත් මතක තියාගන්න ඕන. ඒ වගේම මම ඒකටම තව උදාහරණයකට අපි සංසන්දනය කරනවානේ. දැන් අපි කිව්වර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියපු නිර්ණායකයට බලනවා. එතකොට මේ පොසිටිවිටි රේට් එකට බලනවා. ඒ වගේම අනිකුත් රටවල් සමග අපි හරි කැමතිනේ සංසන්දනය කළ බලන්න. මොකද ඒකෙන් තමයි අපිට හිතාගන්න පුළුවන් අපි කොයි වගේ තැනකද ඉන්නේ කියලා. නැත්නම් අපි දන්නේ නැහැ අපි ලෝකෙත් එක්ක බලනකොට කොයි වගේ තැනකද ඉන්නේ කියලා. එතකොට මම මේක පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් නම් මේ මේකේ පේනවා මේ එක එක ලයින් පේනවා. දැන් මේ කියන්නේ මේක තියෙනවා එක රෝගියෙක් හඳුනා ගන්න කළ යුතු පරීක්ෂණ සංඛ්‍යාව කියන එක. දැන් මේ එක රෝගියෙක් හඳුනා ගන්න කළ යුතු පරීක්ෂණ සංඛ්‍යාව අපිට මේ මෙහෙම බලනකොට දැන් මේ යටම තියෙන්නේ සිංගප්පූරුව ඊළඟට තියෙනවා යටම තියෙනවා මේ ඇමරිකා එක්සත් ජනපදයේ ඊළඟට තියෙනවා එක්සත් රාජධානිය ඊළඟට උඩම තියෙනවා New Zealand, Australia. ඒ කියන්නේ දැන් අපි මෙහෙම බැලුවොත් මේක දිගට බලාගෙන බලාගෙන එනකොට දැන් මේ පහළට පහළට යනවා කියලා කියන්නේ ඒ කියන්නේ කරන පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. දැන් මේක උඩ මේ අපි එකම මට්ටමක ඉන්නවා. ලංකාව බැලුවොත් අපි එකම මට්ටමක ඉන්නවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ
එක්සත් රාජධානී බැලුවොත් ඔවුන් පහළට පහළට යන්නේ. ඒ කියන්නේ කරන පරීක්ෂණ ප්‍රමාණය, රෝගිය හඳුනා ගන්න කළ යුතු පරීක්ෂණ ප්‍රමාණය කියන එක අඩු වෙලා තියෙනවා. දැන් එතකොට එහෙම බලනකොට නව ශ්‍රීලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් හොඳ මට්ටමක් ඉන්නවා. අපි දිගටම බැලුවොත් අපි එකම මට්ටමක රඳාගෙන ඉන්නවා, පහළට ගිහිල්ලා නැහැ. ඉතින් දැන් මේ තත්ත්වය බලනකොටත් ඉතින් මේ වගේ ඒවත් එක සංසන්දනය කළා තමයි තව කොපමණ ප්‍රමාණයකින් කළ යුතුද, මේ ප්‍රමාණවත් නැතිද කියන එක ගැන තීරණ ගන්න ඕන. ඉතින් අපි වසංගත රෝග විද්‍යාංශයේ විදිහටත් සෑම දිස්ත්‍රික්කයක්ම තියෙන ප්‍රශ්න ගැන බලනකොටත් පරීක්ෂණ මට්ටම වැඩි වෙනවා නම් කැමතියි. මොකද මේක මේ ප්‍රමාණය ඉතා ඉක්මනින් අඩු කරගන්න නම් රට පුරාම ඉතා ඉක්මනින් පරීක්ෂණ කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අර ඔබ අහපු ප්‍රශ්නයට තවත් දෙගුණයක් කරොත් මේක තව රෝගීන් ගොඩක් වාර්තා වෙයිද කියලා එහෙම වෙන්නේ නැහැ. හේතුව මොකද මේක ඒ කාලානුරූපව බල බල තමයි කරන්නේ. කාරණේ බොහොම පැහැදිලි. මොකද අපිටත් තියෙන ප්‍රශ්නේ තමයි මේ PCR කරන තරම ප්‍රමාණවත් නැතුවද මේ 700ක් එන්නේ. තව 20,000ක් විතර කරා නම් පරීක්ෂණ මේක දෙගුණ වෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්නේ නැහැ කියන කාරණේ බොහොම පැහැදිලිව. පරීක්ෂණ 29ක් 30ක් කරාම තමයි ලංකාවේ පළවෙනි ආසාදිතයක වාර්තා වෙන්නේ. නිසා 30කට එකක් වගේ කියන තැනකට ආවොත් සාධාරණයි කතාවනේ. එනිසා 10කට එකක් තමයි නිර්ණායක විදිහට තියෙන්නේ. අපේ 30කට එකක් තමයි වාර්තා වීමක් තියෙන්නේ. දැන් මේත් එක්කම ඉස්සරහට එන විට අපි දකින දේ තමයි දැනට දකුණු අප්‍රිකාව, ඒ වගේම එක්සත් රාජධානිය බ්‍රසීලය මේ කියන රාජ්‍යයන් ආශ්‍රිතව නව වෛරස් ප්‍රභේදයක් පිළිබඳව කතා කරනවා සහ ගුවන්තොට පොළවල් සීමා පැමිණීම සිද්ධ වෙනවා. අපිට අවදානමක් නැද්ද මේ නව ප්‍රභේදයේ පැමිණීමේ? අවදානමක් නැහැ කියලා කියන්න බෑ. එතකොට මේක එක රටකට සීමා වෙන්නේ නැහැනේ. දැන් ඔය ඒ හඳුනාගත්ත රට තමයි ඔය නව ප්‍රභේදයේ නම දීලා ඒ රටට තියෙන්නේ. එතකොට ඒ වගේ දැන් කීප රටවල් කිහිපෙකින්ම නව ප්‍රභේදයන් හඳුනාගෙන මේ වෛරසයේ හැටි වෛරසයේ වෙනස් වීම වලට භාජනය වෙනවා. ඉතින් මේක අලුත් වෛරසයක්, අපි දන්නේ නැහැ මොන මොන ආකාරයට වෙනස් වෙයිද කියලා. දැන් මේක වෙනස් වෙගෙන යනකොට සමහර ලාවට මේකේ අර අපි කියන විරුලන්ස් කියලා, ඒ කියන්නේ රෝගී තත්ත්වය ඇති කළ හැකි ප්‍රමාණය වගේ එකක්. එතකොට මේක අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. මේ සමහර ප්‍රභේද වැඩි වෙලා තියෙන්නේ දැන්. එතකොට ඉතින් අවදානමක් නැහැ කියන්නේ බෑ, අවදානමක් තියෙනවා. ඉතින් මේ අවදානම තියෙන නිසා තමයි ගන්න ඕන උපරිම ක්‍රියාමාර්ග ගන්න ඕන මේ රෝගය වළක්වන්න. දැන් රට සාමාන්‍යකරණය කරලා ආර්ථිකය සහ සමාජීය වශයෙන් අපි උපරිම අවස්ථාවකට ඇවිල්ලා ජීවත් වෙන්න උත්සාහ කරනකොට රට වහගන්නේ නැතුව අනිකුත් සීමා කළ යුතු දේවල් ලිහිල් කරගෙන යන්න හොඳ නැහැ. ඒ දේවල් අපි ඒවට අනුගත වෙලා තව තවත් රෙස්ට්‍රික්ෂන්ස් දාගෙන තමයි අපි දැන් මේ ගුවන්තොටුපළ විවෘත කරනවා නම් ඒ හරහා එන පුද්ගලයන්ට අපි රටට මේ වෛරසය පිටරටකින් ඇතුළු වීමේ ඇති හැකියාව අවම කිරීමේ කටයුතු වලට අනුගත කරගෙන උපරිම සීමාවන් දාගෙන තමයි අපි ඒ දේවල් කළ යුතු. ඉතින් අපිට කියනවානේ අපිට ටුවරිසම් වහගෙන මේ ගොඩක් කල් යන්න බැහැ, අපේ ආර්ථිකයේ මත රැඳිලා තියෙන. හරි, ඒකට අපිට අනුගත වෙන්න ඕන මේ වෛරසයේ රටට බෝවීමට තියෙන අවදානම අවම සීමාවට පත් කරගෙන. ඒ අවදානම රටට තියාගෙන රටේ පුද්ගලයන් මේ උන්ට නිරාවරණය කරගෙන නෙමෙයි. ඉතින් ඒක හොඳට මතක තියාගෙන සෑම දෙයක්ම ලිහිල් කරන්න යන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ ලිහිල් කිරීම සීමා සහිතව කරගෙන තමයි අපි මේ දේවල් වලට යා යුතු. දැන් මේ පවතින තත්ත්වයත් එක්ක ගත් විටදී අපි දකිනවා මංගල උත්සවවලදී මනාලයා සහ මනාලිය කියන දෙපාර්ශ්වයම ආසාදිත තත්ත්වයට පත් වෙනවා, සහ ඒත් එක්කම සමස්ත විවාහ උත්සවයට පැමිණීම අය අවධානමකට යනවා. ඒ වගේම විවාහ උත්සවය පවත්වන ශාලාවේ සේවකයෝ 12ක් ආසාදිතයි කියන කාරණේ ඊට පසු කියවෙනවා. මෙහෙම බලනකොට අර පෙර තිබුණු සීමාවන් අපේ තවමත් තියෙනවාද? හෝල් එක 1000ක් වුණත් උපරිමයේ 200යි කියන කාරණේ මීට පෙර කියවිලා තිබුණා. වෛද්‍යතුමිනී, දැන් මේ දේවල් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? නැත්නම් මේවයි සීමාවන් ඉවත් කරලාද? මේකේ ප්‍රශ්නයක් නැද්ද මේ විදිහට යන විදිහ? දැන් චාමර මේක දිහා බලනකොට මේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ කියලා නම් පොඩ්ඩක්වත් කියන්න පුළුවන් කමක් නැහැ. හේතුව මොකද? දැන් මේ අපි දැන් මුලින්ම කිව්වනේ මගුල් ගෙවල් ගන්න එපා, මේවා විවාහ උත්සව ගන්න එපා, අනිකුත් උත්සව සම්භාෂණ ගන්න එපා. දැන් ඊට පස්සේ අවස්ථාවන් දුන්නා කමක් නැහැ කරන්න. හැබැයි පුද්ගලයන් පුද්ගලයන් අතර ගැටෙන එක අවම කරන්න සීමාවන් පැනවුවා. එතකොට දැන් මේ සීමාවන් පනවපු එකිනුත් ඔබට ගිහිල්ලා දැන් මේක එහෙමත් තියෙනවනේ, දැන් මේක සීමාව පන්නලත් නීතියක් දාලා අපිට දඬුවමක් දෙනවනම් ඒක කරයි. එහෙම නැතුව සීමාවක් පනවලා ඒක අපි කළ යුතුයි කියලා කියනකොට ඒකට අනුගත වෙනවා අඩුයි. ඒ වගේම තමයි අර අපි දැන් කියනවා, හරි එහෙමත්
කරගෙන සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා මේවට යන්න කියලා දැන් සීමාවන් පොඩි ලිහිල් කිරීමක් තියෙනවා. ඉතින් මොකද ඔවුන්ට අවස්ථාව දීලා තියෙනවා. ඒක 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 තව කතන්දරයක්. නමුත් ඒවට සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා මේවට සහභාගි වෙනවා නම් කොහොමද බෝ වෙන්නේ කියන එක. දැන් විවාහ උත්සවයට ගිහිල්ලා එකිනෙකා අතපත ගන්න නැතුව අපි කියනවනේ අර මේ තමන්ගේ සතුට ප්‍රකාශ කරන්න එකිනෙකා බදා ගන්න යනවා ඒව කරන්න නැතුව ඈතට වෙලා ඉඳලා මේ උත්සවයට සහභාගි වෙලා ඉනවන වෛරස් ඉන්න ක්‍රමයක් නැහැ. එතකොට ඒ දේවල් වලින් ඔබට ගිහිල්ලා අර අපි සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙන්න කියන ඒවා අමතක කිරීම තුලින් තමයි මේක බෝ වෙන්නේ. ඒ වගේම තමයි ඔබ ඒක අවස්ථාවක් අවස්ථාවක් නෙවෙයි බොහෝ මගුල් කෙවල් බොහොම මේ විවාහ උත්සව බොහොමයකින් මේ වෛරසයේ බොහෝ දිනකට පැතිරුණු අවස්ථාවන් කිහිපයක්ම අපි අද්දුටුවා. ඉතින් මේ දකින 700 800 ගණන් එන්නේ ඒ අවස්ථාවන් අනුව. ඉතින් තව අවස්ථාවන් තියෙනවා මනාලයා එක තැනකදී දැන් විවාහ උත්සවයේ තියෙන්නේ තව දවස් 3-4කින්. දැන් තමන් සිටින සේවා ස්ථානයේ සෑම දිනකටම මේ උත්සවයක් සූදානම් කරනවා. දැන් මේ උත්සවයට සහභාගි වෙන අය අතරත් වෛරසය තිබිලා. දැන් මෙතන දැන් මෙතනදී දැන් වෛරසය තියෙන බව ඊළඟ දිනේ වෙනකොට වෛරසය තියෙන බව තව කෙනෙක්ගෙන් වතුනහම දැන් මොකද වෙන්නේ? අර විවාහ උත්සවය තියන්නත් බෑ. ඉතින් මේ වගේ අවස්ථාත් හමු වුණා. ඉතින් මේක අනවශ්‍ය අවස්ථාවක්. අනවශ්‍ය විදිහට පවත්වන උත්සව මේ සම්භාෂණ. තමන්ට විවාහ උත්සවය තියෙනවා නම් ඒකට ආරාධනා කරලා තියෙනවා නම් ඒ අවස්ථාවේදී පුළුවන් තමන්ගේ හිත මිතුරන් හම්බ වෙන්න. ඉතින් සෑම විටම මේ පුදුම මේ කැමැත්තක් තියෙනවා පුද්ගලයන් එකතු කරගෙන උත්සව පවත්වන්න. ඉතින් මේ බොහොමයක් දේවල් මේ උත්සව වලින් සහ මලකෙවල් වලින්. ඒ වගේ අර තිබුණු සීමාකම් ජනතාවට අමතක වෙලාද කියන කාරණේත් පැහැදිලි ප්‍රශ්න බවට පත් වෙනවා. සීමාවන් වලට අතර මම කියනවා මේ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙන්න අමතක කරනවා කියලා. මේක දන්නවා. දන්නවා ඕන බවක් දන්නවා. හැබැයි අපි දැන් සාමාන්‍යකරණය කොහොම සාමාන්‍ය විදිහට ඉන්න යනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අර දැන් අපි මේක සෞඛ්‍ය පුරුදු වලට අනුගතලා අපි ඈතින් ඉමු. මේ දැන් කියන්නේ මුවාවරණයක් දාගෙන ළඟට හම්බ වෙනා මුවාවරණයක් දාගෙන ඉන්න ඕන කියන එක කතා මේක අමතක කරනවා. ඉතින් අපේ හිත මිතුරුනේ කියලා ඒව අමතක කරනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් එක අත හොදන්න කියන එක. හිතනවා දැන් මේ පොඩ්ඩක් සෙන්ටර්ස් පොඩ්ඩක් ගෑවහම මෙතන චුට්ටක් ඉච්චරයි කියලා. නමුත් මේ හැමතැනම වෛරසය තියෙනවානේ. දැන් පොඩ්ඩක් මෙහෙම කරයි කියලා ඒ වෛරසය නැති වෙන්නේ නැහැ. ඉතින් මේක හොඳට අත හොදන්න කියන එක අත හොදන්න නම් අත හොදන්න ඕන හොඳට සබඳාන. අත හොදන්න මේ අපිට පහසුකම් නැති අවස්ථාවකදී සෙන්ටර්ස් එකත් හැමතැනම හොඳට ඒකත් අර නියමිත ප්‍රමාණයට ඇල්කොහොල් තියෙන 70%ක් ඇල්කොහොල් තියෙන ඕනේ. ඉතින් ඒ එහෙම වියරයකින් හොඳට හැමතැනම වෛරසය නැති වෙන්න ඒක අතුල් ඇතිලිය යුතුයි. ඉතින් මෙහෙම එහෙම අනිත් එක කියනවා අපි මූණදපත ගන්න එපා කියලා. දැන් අපි දකින්න දෙයක් තමයි මේ මුවාවරණේ පැලඳගෙන හැමතිස්සෙම මේක අල්ලනවා. එතකොට මේ වෛරසය නිකම්ම මූණට යනවා. ඉතින් මෙන්න මේ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ රටේ මේ අපිට තියනවා නේද මේ health promotion සෞඛ්‍ය ප්‍රවර්ධනය. මේ සෞඛ්‍ය ප්‍රවර්ධනයේදී කොහොමද පුද්ගලයන් මේකට අනුගත කරවන්නේ කියන එක මම හිතනවා අධ්‍යයනය කරලා මේකට ක්‍රමවේදයක් හදන්න වෙනවා. මොකද මේක දන්නවා වුණාට මේක කරන්නේ නැති අය කියන්නේ. දැන් ඒත් එක්කම අපිට අනික් තර්කයක් එනවා වෛද්‍යතුමියනි. දැන් දීපවාලි උත්සව සමයන් තිබුණා. ඊට පෙර නත්තල් තිබුණා. මේ හැම තැනකදීම අපේ කිසිදු සංචරණ සීමාවක් පැනුනේ නැහැ. වතුකරයට යන්න ඕනේ වතුකරයට ගියා. නුවරඑළිය මායිමේදී කරන PCR පරීක්ෂණ වලින් 1500කට වැඩිය මම හිතන්නේ ආසාදිතින් වාර්තා වුණා අඛණ්ඩව කරනකට මේ ඇන්ටිජන් පරීක්ෂණ. දැන් මේ එළඹෙන සතියේ මේ සතියේ ගත්තත් බ්‍රහස්පතින්දා දවසේ නිවාඩුවක් තියෙනවා. ඒත් එක්කම ජනතාව ආපහු සුපුරුදු විදිහට ගම්බිම් බලා යනවා. ඇයි කිසිම විදිහක සීමාවක් කෙරෙන්නේ නැත්තේ මේ විදිහට ගම්බිම් වලට යනවා? දැන් එදා අපි දැක්ක මාතලෙන් 34ක් ආසාදිතෝ එකවර වාර්තා වුණා. ඇයි මේ සීමාවන් පනවන්න බලධාරීන්ගේ පැත්තෙන් බැරි? ඔව් මට ඒකට ඇත්තටම උත්තරයක් දෙන්න බෑ. මොකද ඒකේ තීන්දුව తీරන ගන්න ක්‍රියාදාමයේ අපි වගේ අපිට ඒකට පුළුවන් කමක් නැති නිසා. නමුත් මේක සංචරණ සීමා පනවලා විතරක්ම මම දැන් මෙතන කලක් වෙලාවක් කතා කරෙත් ඒක. මොකද රටක දැන් සංචරණ සීමා පනවපු ගමන් අපි දැන් අපි හිතන්නේ අර නිවාඩුවට යන පුද්ගලයා ගැන. නමුත් ඊට වඩා තව ගොඩක් අත්‍යවශ්‍ය සේවාවන් වලට සහ රටේ ආර්ථිකයට මේ සීමාවන්
පහු කරගෙන යෑමේ, ඒ කියන්නේ රටේ තියෙන දිස්ත්‍රික්ක සහ පළාත් සීමාවන් පහු කරගෙන මේ විවිධ ප්‍රදේශවලට යා යුතු අවස්ථාවන් තියෙනවා. මොකද අපි පුංචි රටක මේ ගොඩක් කාර්යයන් වලට විවිධ ස්ථාන වලට බහුල වශයෙන් යා යුතුයි. සමහර රටවල් තියෙනවා ප්‍රාන්තය ඉතා විශාලයි. ඒ ප්‍රාන්තය තුළම සෑම දෙයක්ම කරගත හැකි. නමුත් අපේ රට එහෙම රටක් නෙමෙයිනේ. අපේ එක ප්‍රදේශයක වෙන්න පුළුවන් මේ එක වර්ගයක අවශ්‍යතාවය තියෙන්නේ. ඒක රට පුරාම බෙදා හැරීමේ මධ්‍යස්ථාන තියෙන්නේ. ඉතින් මේක නිසා රට පුරාම යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි අර පුද්ගලයන් යන නිසා කියලා සීමාවන් දැම්මහම අර සෑම දෙයක්ම රටම අඩපණ වීමක් සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා රටේ බලධාරීන් ඒ වගේ හිතලා මේ රටේ ආර්ථිකය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය මත තමයි මේ වගේ ඉතාමත් දැඩි තීන්දුව తీරන ගන්නේ නැතුව නිදහස දීලා මේ තියෙන්නේ. ඉතින් අර පුද්ගලයන්ට තියෙනව නේද වගකීමක්? ජනතාවගේ පැත්තෙන් තියෙනව නේද? Tamanට තියෙනව නේද වගකීමක්? එතකොට මේ නිවාඩු කාලේ එනකොට දැන් මගේ අම්මා තාත්තා නම් ගෙදර ඉන්නේ. එතකොට මම මේ ගොඩක් වෛරසයේ බහුල ප්‍රදේශයක නම් ඉන්නේ. මට නිවාඩුව හම්බෙච්ච ගමන් ගිහලා සෑම ප්‍රදේශයකම ඇවිදිනවද? එහෙම නැත්තම් මට නිවාඩුව මම ඉඳලා මොකද අපිට හැමතිස්සෙම දැන් දුරකතන තියෙනවා. අපේ ගම් ප්‍රදේශවල වලට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම යා යුතුමද මේ අපි පිටරටක ගිහිල්ලා හිටියනම් අපිට එන්න පුළුවන් වෙනවද හැමතිස්සෙම හැමතැනකටම? ඉතින් මේ ආකාරයෙන් හිතන්න පුරුදු වෙන එක. ඉතින් නිවාඩුවක් හම්බෙච්ච ගමන් අපි මේ වෛරසය තියෙනවද නැද්ද කියලා දන්නේ නැතුව රට පුරාම යනවද? එහෙම නැත්නම් ඒ තින්න ප්‍රදේශවලම ඉන්නවද කියන එක. ඉතින් එතකොට බලධාරීන් මේ රටේ සීමාවන් පනවලා අපිව බලෙන් තියාගන්නවද? එහෙම නැත්නම් අපි විසින්ම අපි ගැන සීමාවක් වාරණයක් පනවගෙන අපි දැනගන්න ඕන මේ වෛරසය තියෙන අය අපි යා යුතුද නැද්ද? අත්‍යවශ්‍ය දෙයක් නොවේ නම් නොගිහින් ඉන්න එක. රජේ වාරණයන්ට නියමයන්ට නැමේ ඔබ සීමා පනවා ගත යුතුයි. අවධානමක් ඔබේ ගෙදරට, ඔබේ ගමට, ඔබේ වැඩිහිටි දෙමව්පියන් සිටින තැනට ඔබ අරගෙන යනවද කියන දේ පිළිබඳ ඔබ සිතා බැලිය යුතුයි. වසංගත විද්‍යායකගේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමී දීපාගමගේ වෛද්‍යතුමී සමගින් අපි කතා කළේ PCR පරීක්ෂණ තවදුරටත් වැඩි කිරීම තුළින් රෝගීන් වැඩිපුර වාර්තා වේවිද, මේ මොහොතේ රටේ පවතින තත්ත්වයේ යළි වර්ධනය වීමක් පවතිනවාද, ඒ වගේම ජනතාවගේ පැත්තට තියෙන යුතුකම් වගකීම් තිබෙනවා, රජයක් සීමා පනවනවට වැඩිය ඔබ ස්වයං වාරණයන් පනවා ගන්නවා නම් මේ තමයි මේ මොහොතේ කළ යුතු දේ කියන කාරණයක් අමතක වී ගිය සෞඛ්‍ය පුරුදු යලිත් මතක් කරගත යුතුයි. ඒවා ඒ විදිහටම තවදුරටත් දැඩිව ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණය අපි නතර කරේ. විසඳුම විකල්පය එසේ නම් මේක විද්‍යාත්මක විසඳුම බවට එන්නත පිළිබඳ මුළු ලෝකෙම කතා බහට ලක් වෙලා තියෙනවා. දැන් මේ වෙද්දි මොකද එන්නත් කරන්නේ සම්බන්ධයෙන් ඔබතුමී බොහොම විශේෂඥ කෙනෙක් සහ හඳුනාගත් කෙනෙක් නිසා මේ වෙද්දි ලංකාවේ එන්නත් කරන්නේ සම්බන්ධ සූදානම කොහොමද? දැන් ලෝකයේ චාම්ර දැන් මේ වසංගත ලෝගෝලීය වසංගත තත්ත්වය එනකොට බොහෝ එන්නත් හදන්න පටන් ගත්තා. එතකොට එන්නත් 200 ගණනක් හදන්න පටන් ගත්තා. ඒවයින් බොහෝ ප්‍රමාණයක් සාර්ථකත්වයට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ එන්නත් නිෂ්පාදනයේදී දැන් අපි දන්න බොහෝ කාලයක් ගිහිල්ලා තමයි එන්නත් නිෂ්පාදනය කරගෙන ඉන්නේ. නමුත් මෙය ඉතා ඉක්මනින් ආව වෙළඳපළට. මේකට එන්න හේතුවක් තියෙනවා. මොකද මේක ගෝලීය වසංගත තත්ත්වයක් නිසා අර කරන විවිධ තියෙනනේ අධියරයන්, මේ අධියරයන් එක එක මේ එක උඩ එක, කියන්නේ අපි කියන ඕවර්ලැප් කරගෙන තමයි මේක කරේ. ඉතින් කරලා සාර්ථකත්වයට පත් වුණු එන්න තියෙනවා දැන් බොහොමයක්. ඉතින් එයින් කීපයක් වෙළඳපළට ඇවිල්ලක් තියෙනවා. එයින් අපි කියන්න පුළුවන් ලෝකයේ දැන් ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය වගේ යුරෝපා රටවල් සහ දැන් ඉන්දියාව වගේ රටවලුත්, ඉන්දියාව සහ ඉන්දියාවෙන් යවපු සමහර අනිකුත් රටවලුත් දැන් එන්නත් භාවිතය පටන් අරගෙන තියෙනවා එන්නත් කරණය. ඉතින් මේ එන්නත කියන එක අපි බැලුවොත් කොයි ආකාරයෙන්ද වැඩ කරන්නේ කියලා, එන්නතක් කියලා කියන්නේ වෛරසය, අපිට වෛරසය ඇතුළු වුණාම මොකද අපේ ඇඟේ වෙන්නේ? අපේ ප්‍රතිශක්තියක් හදන්න පටන් ගන්නවා. ඒ වගේ මේ එන්නතින් වෙන්නේ එන්නත වෛරසය වගේ නෙමෙයි, හැබැයි ඊට සමාන ආකාරයකට ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙලා මේ වෛරසය නැවත අපි වෛරසයට මුහුණ දුන්නොතින් අපිට ඒ වෛරසයේ රෝගය නොවැළඳෙන විදිහට ඇඟ ඇතුලේ තියෙන ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වෙනවා. එහෙම තමයි මේ රෝගයෙන් වැළැක්වීමේ හැකියාව තියෙන්නේ. ඉතින් දැනට අපිට එන්නත් කීපයක් නිෂ්පාදනය වෙලා වෙළඳපළට ඇවිල්ලා තියෙන එන්නත් වලින් බලාපොරොත්තුවක් තියෙනවා රටට එන්නත් ලැබෙයි කියලා. එයින් අපි මේ ඉතාමත් ඉක්මනින් හම්බ වෙන එන්නත් වලින් ඉතින් එන්නත් කරන්නේ දීමට බලාපොරොත්තුවක් තියෙනවා. හොඳයි. දැන් අර වෙන්නත් වර්ග පිළිබඳ කතා කරනවානේ. මොකද ෆයිසර් එන්නත නම් අපිට ගේන්න බෑ. ඒක ඍණ 70 උෂ්ණත්වයේ තියෙන ඕනේ වගේ කතාවන් ටිකක් තිබුණා. මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් එක්ක ඒකාබද්ධ වෙ කරමු එන්නත සම්බන්ධයෙන් යම් ආකාරයක විශ්වාසයක් තියෙනවා සහ ඒ අපට පැමිණීමට නියමිතයි කියන කාරණේ ගැන කතා කරනවා. ජනතාව බිය විය යුතු දෙන්නත් කරණයට.
එන්නත් කරණයට බියවිජයුතු නැහැ ඇත්තටම දැන් ඔබ කිව්වට අර ෆයිසෙන්නත ගෙන්නා ගත නොහැකි කියලා දැන් යටිතල පහසුකම් හරිගස්සගෙන යනකොට ඕනම එන්නතකට රටේ සූදානමක් තියෙනවා. එතකොට මොන එන්නතාවත් අපිට දීමේ හැකියාවට යටිතල පහසුකම් පහුගිය දිනවල සකස් කරගෙන ඕනම එන්නතකට ලබා දීමේ සූදානමක් රට තුළ තියෙනවා. ඉතින් අපි වසඟත රෝග විද්‍යා අංශය විදිහට විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය අනිකුත් අංශත් එක්ක ඒ තියෙන යටිතල පහසුකම් ගැන සොයා බලලා ඉතින් සූදානමක් ඇතුව තමයි දැන් වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඔබ අහපු බියවිය යුතුද කියන එක මේ ඕනම එන්නතකට ඕනම හොඳක් තියෙනවා නරකක් තියෙනවා. එතකොට ඉතින් ඒවා ගැන හොඳට සොයා බලලා තමයි රටට ආරක්ෂිත කියන එන්නත් තමයි රටට ගෙන්නා ගන්න බලාපොරොත්තුවක් තියෙන්නේ. එතකොට මම වැඩියෙන්ම වැදගත්තේ දැන් මේ එන්නතකින් අපි බලාපොරොත්තු වර හැමතිස්සෙම හිතනවානේ ආ හරි දැන් එන්නතක් ආවා දැන් මේ ප්‍රශ්නෙට විසඳුමක් කියලා. ඒක එහෙමම වෙන්නේ නැහැ. මේ එන්නත් සෑම රටකම එහෙමනම් ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ දැන් දෙන ප්‍රමාණය අනුව රෝගීන් වාර්තා වීම අඩු වෙන්නත් ඕන. මේ එන්නතේ මාත්‍රාවන් දෙකක් ගන්නත් ඕන. ඒ වගේම දැනට වෙළඳපළට ආවෙන්නත් සමහර විට ඉදිරියේදී එක එන්නත් මාත්‍රාව ඇති එන්නත් වෙළඳපළට නිකුත් වීමේ හැකියාවකුත් තියෙනවා. නමුත් තියෙන දීර්ඝකාලීන ප්‍රතිශක්තිය කියන එක. අපි දැන් අපේ දරුවන්ට දෙන එන්නත් දීර්ඝකාලීන ප්‍රතිශක්තිය. මේ දරුවන්ට එන්නත් කරන්නේ දුන්නාම වැඩිහිටි වයසට පත් වුණත් ඒකට ආරක්ෂාව තියෙනවා. ඒ කියන්නේ නියමිත මාත්‍රාවන් සංඛ්‍යාව ලබා දුන්නාම උන්ට ජීවිත කාලෙම ආරක්ෂාවක් තියෙනවා. ඉතින් පොලියෝ රෝගයේ වසූරියට අපි පරණ කාලේ දුන්නු මේ එන්නත් එතකොට පොලියෝ රෝගය, සරම්ප රෝගය, ඩිප්තීරියාව, කක්කල් කැස්ස මේ ඔක්කොටම දීර්ඝකාලීන ප්‍රතිශක්තියක් තියෙනවා මේ නියමිත මාත්‍රාවන් දුන්නාම. නමුත් මේ රෝගය අලුත් රෝගයක්, අලුත් එන්නත් අපි තවම දන්නේ නැහැ කොපමණ කාලයකටද මේ රෝගයට ප්‍රතිශක්තියක් ඉන්නේ කියන එක. ඒ ආරක්ෂාවක් තියෙන්නේ කියන එක. ඉතින් දැනට තියෙන්නේ අවුරුද්දක පමණ ආරක්ෂාවක් ලැබෙනවා කියලා. එතකොට දැන් ඒ වගේම තමයි මේ වෛරසය තව කෙනෙකුට පැතිරීමේ තමන් රෝගය හැදෙන්නේ නැහැ. හැබැයි පැතිරෙන එක නවත්තනවා කියලා හරියටම හොයාගෙන නැහැ තාම. දැන් ප්‍රතිශක්තිය කියන දේ එන්නත ලබාගෙන මේ ડોස් දෙකම ගන්න කෙනාට උනත් අවුරුද්දක පමණ කාලයක් පමණද ආරක්ෂාව දැනට තියෙන. දැනට තියෙන සාධක අනුව අපිට තියෙන මේ ඉන්ෆර්මේෂන් අනුව තියෙන්නේ විස්තර දැනගන්න ලෝකෙම තියෙන ඒවා අපිට කියන්නේ ලෝකෙටම තියෙන විස්තර දැනට අවුරුද්දක පමණ තමයි ආරක්ෂාවක් තියෙන්නේ. එතකොට මේ අනිකුත් සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයටම අපි කරගෙන යන්න ඕන. ඒ වගේම තමයි අපේ දැන් ශ්වසන පද්ධතිය මගින් වෛරසය එතන තිබිලා තව කෙනෙකුට පැතිරීමේ හැකියාව නැති කරනවා 100%ක් කියලත් නැහැ. ඒ හැකියාවක් තියෙනවා. ඒක නිසා අනිකුත් අපේ තියෙන අපි යම්කිසි අනුගත වීම සිදුවිය යුතුයි කියන යම්කිසි බාධක දාපු දේවල් හෝ එහෙම නැත්නම් නිරෝධායනය කළ යුතු දේව අවස්ථාවන් හෝ ඒ අවස්ථාවන් වලට සහ මේ අපි කියන සෞඛ්‍ය පුරුදු වලට අනුගත විය යුතුමයි. ඉතින් මේක තවත් රෝගේ වැළැක්වීමේ එක ක්‍රියාදාමයක්. නැතුව මේ ඔක්කොම අමතක කරලා ආහරි දැන් එන්න තාවා කියලා අපිට ඒකෙන් සතුටු වෙන්න පුළුවන් කමක් තවම නැහැ. මොකද හිත හදාගන්න කොහෙන්වත් අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පමණක් නෙමෙයි මේක ලෝකෙටම තවම. ඒතකොට මේක ගෝලීය වසංගතයට අපි මුහුණ දෙන්න ඕන. එන්නතත් තව එක වැළැක්වීමේ ක්‍රියාදාමයක් පමණයි. එතකොට අපි අත සෝදන්න කියන එක වෛරසය වැළැක්වීමට අපි කියන දුරින් දුරස්ථභාවයක් තියාගන්න කියන එක මේ තමන්ට මීටරයකට වඩා දුරකින් ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට මේ මූණ අතපත ගන්න නැතුව ඉන්න කියන එක මුවාවරණයක් දාගන්න මේ දේවල් වලට අනුගත විය යුතුමයි. එතකොට පිටරට සිතන් පැමිණෙනකොට අපි යම්කිසි කාල සීමාවක් නිරෝධායනයට ලක් කරලා ගන්නවා. ඉතින් මේ දේවල් ඒවා ලිහිල් කරොත් මේ රෝගය තවත් පැතිරීම මේ නවතින එකක් නැහැ. එතකොට අපි ටික කාලෙකට අපිට ප්‍රතිශක්තිය තියෙයි එන්නත මගින් ඊළඟට ආයෙත් ඒ ප්‍රතිශක්තිය අඩු වෙනකොට ආයෙත් රෝගෙට නිරාවරණය වීමක් සිදුවේ. ඉතින් මේ විස්තර තව ලැබිය යුතුයි ලෝකයට. ඉතින් දැනට තියෙන විස්තර අනුව ඕක තමයි අපිට දැන් තියෙන තත්ත්වය. හොඳයි. ඒ නිසා එන්නත කියන්නේ අවසන් සියලු දෙයට නැවතීමේ තිත විසඳුම නෙවෙයි. ඒ නිසා වෛද්‍යතුමිය බොහොම නිවැරදිව පැහැදිලි කර දුන්නාසේ මේක ඉතාමත් හොඳයි මේ කාරණා ඔබ ග්‍රහණය කරගන්න එක. ඒ නිසා වැක්සීන් එක තමයි අවසන් අපේ ලබා ගන්න තියෙන විසඳුම කියන දෙයටත් වැඩිය මේ ලබාගෙනත් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු රැකගත යුතුයි කියන දේ අර නව සාමාන්‍ය කියන දේ අපට බොහෝ කාලයකට පොදු කාරණයක් බවට ඉදිරියටත් පත් වේවි. PCR පරීක්ෂණ සිදු කිරීම සහ එතනින් පස්සේ හැසිරීම කොයි විදිහට විය යුතුද කියන දේ පිළිබඳ අප කතා කළ යුතුම වෙනවා. මොකද අපි දැක්කා PCR පරීක්ෂණ සිද්ධ කරලා ඒ ප්‍රතිඵල ලැබෙන්නට මත්තෙන් සමාජයට නිරාවරණය වීම තුළ අවදානමකට ලක්වීමක් තියෙනවා. වෛද්‍යතුමිනි මේවා ආපහු අමතක වේගෙන යන දේවල් මතක් කළ යුතු තැනක තිබෙන්නේ. සහ ඒ වගේම අර කලින් තිබුණා වගේම බොහොම මේ ලොකු නියාමනයක් තාම තියෙනවද නැත්නම් මේක යම් විදිහක අඩුවීමක් වෙලා තියෙනවද?
ඔබ නියාමනයක් කියලා මොකද අදහස් කරන්නේ? ඒක සාමාන්‍යයෙන් PCR එකක් කරා නම් ඒක නිරෝධායන කටයුත්ත පිළිබඳ මහජන පරීක්ෂකවරු බොහොම අවධානය යොමු කළා. ඔව්. දැන් මේක හැමෝටම කියන තත්ත්වයක්. දැන් ඉස්සර රජ්‍ය අංශය මගින් පමණයි මේ PCR පරීක්ෂණ කළේ. දැන් පෞද්ගලික අංශයේ රසායනාගාර පහකට අවස්ථාව දීලා තියනානේ. එතකොට දැන් මේ අපි දකින දෙයක් තමයි අර ඔබ කිව්ව මහජන සෞඛ්‍ය පරීක්ෂක කියන්නේ අර රජය මගින් කරන දේවල් වලදී හොඳින්ම දැනගන්නවා. ඔන්න දැන් පරීක්ෂණය කරා. ඉතින් උන්ට එතනම උපදේශය දෙනවා නිවසට වී සිටින්න පරීක්ෂණ ප්‍රතිඵලය ලැබෙනකම් කියලා. ඉතින් මේ පරීක්ෂණ ප්‍රතිඵලය ලැබෙනකම් කොහෙවත් යන්න හොඳ නැහැ. මොකද තමන් දැන් තමන් නිරාවරණේ මොකක් යම්කිසි හේතුවක් නිසානේ මේ පරීක්ෂණයට මුහුණ දෙන්නේ. එතකොට ඉන් පසුව තමන් නිරෝධායනයට ලක් වෙලා ඉන්න ඕන පරීක්ෂණ ප්‍රතිඵලය ලැබෙනකම්. එතකොට දැන් පෞද්ගලික රෝහල්වල කිනුත් අපි ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා පරීක්ෂණය ගත්තනම් ඔවුන්ට නිවසට වී සිටින කියන උපදේශය දීලා යවන්න කියලා. නමුත් අපි බහුලව දක්න දෙයක් තමයි මේ පරීක්ෂණයට සාම්පලය දීලා සෑම තැනකම ඇවිදලා තමයි ගිහිලා තියෙන්නේ. එතකොට වෙළඳපළට ගිහිලා තියෙනවා, තමන්ගේ හිත මිතුරන් හම්බ වෙන්න ගිහිලා තියෙනවා, සමහර ලාට උත්සවවලට ගිහිලා තියෙන මේ ඔක්කොම කරලා ගෙදර ගිහිල්ලා ඊළඟ දිනේදී පරීක්ෂණ වාර්තා වෙනකොට දැන් පොසිටිව්. දැන් ගියපු ආගිය දැන් බලනකොට බොහෝ තැන්වලට ගිහිලා තියෙනවා, බොහෝ දෙනෙකුට පතුරලා තියෙනවා. දැන් මේගොල්ලෝ ටික ආපහු අර පුද්ගලයන් සෑම දෙනෙක්ම ආයේ නිරෝධායනයට ලක් කළ යුතු වෙනවා. එතකොට දැන් ඊළඟට මවුන්ගෙනුත් තව කොටසක් ඊළඟට ආයේ රෝගීන් බවට පත් වෙනවා. දැන් මේක තමයි මේ සයිකල් එකක් වගේ හැමදාම මේ කියන්නේ කන්ටැක්ට්ස් ලගින් ඉන්නේ කියන්නේ නිරෝධායනයට පත් කරපු පුද්ගලයන් තමයි ඉන්නේ. මේ කීප දෙනෙක් කරන නොකළ යුතු දේවල් කරන පුද්ගලයන් නිසා රටම අනතුරකට වැටලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයෙන් නිදෙන්න නම් අපි අර මුලිනුත් කිව්වා වගේ අපි හැසිරෙන්නේ කොහොමද කියන එකට අපිට වාරණයක් දාගන්න ඕන. මේ රටට තියෙන හානිය අවම කරන්න. මොකද මේක දැන් මෙහෙම වැඩි වෙලා මොකද්ද වෙන්නේ? තව ටිකක් වැඩි වුණාට පස්සේ අපේ වැඩිහිටි ජනතාව අතරට මේ වෛරසය ඇතුල් වෙනවා. සෑම තැනකම එක හා සමානව පැතිරුණාම පස්සේ දැනට සෑම දෙනෙක්ම හඳුනාගෙන ආශ්‍රිතයන් වෙන්කිරීමක් සිදු කරගෙන යනවා. මේකට කියනවා සෝස් රිඩක්ෂන් කියලා. ඔවුන් ආශ්‍රිතයෙක් වුණොත් නිරෝධායනයට ලක් කරනවා, වෛරසය තියෙන කෙනෙක් වුණොත් රෝහලකට ගන්නවා. දැන් මේ සෝස් රිඩක්ෂන්. දැන් මේක කරගන්න බැරි දවසක් එනවා. එතනින් තමයි අපි කියන්නේ සමාජ ව්‍යාප්තිය කියලා. එහෙම දවසක් වුණාම මොකද වෙන්නේ? දැන් අපි රෝහල්ගත කිරීම හෝ නිරෝධායනය පමණයි සිද්ධ වෙන්නේ. ඒ දවසට මොකද වෙන්නේ? අපේ ICU පිරීලා තියේ, රෝහල් පිරීලා තියේ, රෝහල්වල කොරිඩෝරයක්වත් නැති වෙයි. අපේ වැඩිහිටියන් මැරිලා යයි ගෙවල්වල. එතකොට මේ තත්ත්වයට පත් වෙන දිනේ වැඩි ඈතක නැහැ. අපි මේ දේවල් වලට අනුගත වුණේ නැත්තම් දැනටම අමතක කරගෙන යනවා. ඉතින් මේක අර රට සාමාන්‍ය වුණාම හිතනවා මේ සෑම දෙයක්ම සාමාන්‍යයි කියලා. ඒක අපි අමතක කරන්න ඕනේ අපි මේ වෛරසයක් එක්කයි ජීවත් වෙන්නේ කියලා. වෛරසය වැඩි වෙගෙන යන අවස්ථාවක අපි ඉන්නේ කියලා. මේ වෛරසය වැඩි වෙලා හැබැයි අපි මේ එක තත්ත්වයක පවත්වාගෙන යන්නේ තාමත් හරි අපි අර දේවල් වලට අනුගත වෙගෙන තියාගෙන ඉන්න නිසා. ඒ කියන්නේ ආශ්‍රිතයන් පරීක්ෂණ වලට ලක් කරනවා, ආශ්‍රිතයෙක් වුණොත් නිරෝධායනය කරනවා, ඒ වගේම රෝගියෙක් වුණොත් අර අතරමැද මධ්‍යස්ථාන හෝ රෝහලකට රෝහල්ගත කරනවා. මේ මගින් තමයි සමාජයේ වෛරසය යෑම නැවතිලා තියෙන්නේ. හොඳයි. අපි වෙලාව බලමු, වෙලාව බලලා ඇලි කතා කරමු. මංචි චොක්ලට් පෆ් පෙරලිකාර රසයක්. ඊයේ දවසේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා වෛරසය සම්බන්ධයෙන් විවිධ කාරණා ප්‍රකාශ කිරීමක් සිදු කෙරුණා. එහිදී ඔවුන් සඳහන් කරනද මූලික කාරණා දෙකක් පිළිබඳ අප වෛද්‍යතුමීගෙන් විමසා දැනගන්නට හිතුවා. මොකද ඔවුන් වසංගත විද්‍යා ඒකකයේ සම්බන්ධනුත් කතා කරනවා. මේ වෙද්දි වාර්තා වන රෝගීන් ගත්තහම වෙනදා තිබුණු රෝග ලක්ෂණ රහිත රෝගීන් නෙමේ බොහෝ රෝගීන් දැන් රෝග ලක්ෂණ සහිත රෝගීන් බවට පත් වෙලා තියෙනවා, සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ලෙඩවීම කියන අවධානමට අපි පත් වෙලා තියෙනවා කියන කාරණා. මේක සත්‍යයක්ද? ඔව්. දැන් මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝගී වීම කියන එක බලනකොට බොහෝ අවස්ථාවල අපි දැක්කේ මූලිකවම රෝහලේ සිටින රෝගියෙක්ගේ නෙමෙයි ඔවුන්ට රෝගය වැළඳලා තියෙන්නේ. ඔවුන් යන උත්සව සම්භාෂණයකට සහභාගී වීම තුළින් කිහිප දෙනෙක් රෝගීන් වෙලා ඔවුන් රෝහල තුළට වෛරසය ගෙනැල්ලා ඒකෙන් තම සහෝදර කාර්ය මණ්ඩලයට ඒ මගින් රෝගීන්ට මේ බරපතල තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔවුන් නිරාවරණය වෙලා තියෙනවා මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නිසා. අපිට රෝගීන්වත් නිරෝධායනයට ලක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දැන් මේ බොහොමයක් ගත්තොත් ඔවුන් වෙන ස්ථානයකදී අර සමහර අවස්ථාවල සෞඛ්‍ය පුරුදු වලට අනුගත නොවීම තුළින් සමහර අවස්ථාවල ඔවුන් නොදැනුවත්වම මේ පිටකින්. ඉතින් මේ සෞඛ්‍ය දැන් රෝගීන් වාර්තා වීම වැඩි වෙනකොට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විතරක්ම
වෙනස් වෙන එකක් නැහැ. ඉතින් මේ අපි දකින්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලත්. ඉතින් මේක කිහිප අවස්ථාවක් තිබුණා රෝගීන් ගෙන්න. ඉතින් දැන් අපි මේ අවස්ථා දෙකක් දැන්. එකක් තමයි පිටින් රෝගය රෝහලට ගියම කාර්ය මණ්ඩලය තුළට, අනික එක තමයි රෝගීන්ගේ මේ රෝගීන් බාහිර රෝගී අංශයට ඇවිල්ලා වාට්ටුවලට ගිහිල්ලා ඒ මගින් ඔවුන් රෝගියෙක් බව නොදැන පසුව කරන ලද පරීක්ෂණ වලින් රෝගියෙක් බව හඳුනාගෙන. එතකොට මේ අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නිරාවරණය විය යුතු නැහැ. හේතුව මොකද? දැන් අපි කියන සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙන්න කියන එකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවශ්‍ය සෑම පහසුකමක්ම ඔවුන්ට දීලා තියෙනවා. මුව ආවරණ, අර ෆේස් ෂීල්ඩ් කියන එක, ඇඳුම, ඒවා දීලා තියෙනවා. එතකොට මේ රෝගීන් හමුවන්නේ මේ රෝගියා තුළ වෛරසය ඇති කියන හැඟීම ඇතුව තමයි සෑම රෝගියෙකුටම ප්‍රතිකාර කළ යුතු. අපිට රෝගීන්ට ප්‍රතිකාර කරන එකකින් අයින් වෙන්න බෑනේ. දැන් මේකත් සිද්ධ වෙගෙන යනවා ටික ටික සමහර රෝහල්වල. ඉතින් මේක සිදුවිය යුතු නැහැ. එතකොට සෑම රෝගියෙකුටම වෛරසයෙන් අපි ආරක්ෂා වෙලා ඉඳගෙන රෝගයට ප්‍රතිකාර කළ යුතුයි. ඉතින් මේ දේවල් වලට අහන් දැන් අපි මේ ගැන විස්තර සොයා බලනකොට ඔවුන් කියන කතාවක් තමයි, ඉතින් අපි හිතුවේ නැහැ රෝගීන් කියලා. ඉතින් මාස්ක් එකවත් නැතුව තමයි රෝගය බල්ලා තියන්නේ. ඉතින් ඒ එවන් අවස්ථාවන් වලදී තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් රෝගිය බල්ල අත සේදුවද කියලා ඇහුවොත් රෝගියාගෙන් රෝගියාකට නම් අත සෝදලා නැහැ. ඉතින් මේ දේවල් වලට අනුගත දැන් ඕක තමයි අපි මේ කියන්නේ. මේ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා තමයි මේ සෑම කටයුත්තක්ම කළ යුතු. ඉතින් අපි වෛද්‍යවරුන් විදිහට ඉන්නකොට අපිට රෝගීන් හමු වෙනවා තමයි. ඒතර රෝගීන්ගෙන් අපිට වැළඳෙන්නේ නැති වෙන්න පරිස්සම් වෙන්නේ කොහොමද කියන එක. දැන් එහෙම බැලුවොත් අපිට මේ මුලින්ම පටන් ගත්ත IDH රෝහල ඒ රෝහලේ වෛද්‍යවරුන්ට සෑම දිනකටම හැදුනේ නැහනේ. ඔවුන් පරිස්සම් වෙලා තමයි රෝගීන්ට ප්‍රතිකාර කරේ. ඒතර අනිකුත් සෑම රෝහලකමත් මේක තමයි අනුගමනය කළ යුතු. එතකොට මේ මම හිතනවා මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝගී තත්ත්වයට පත් වෙනවා කියන එක වළක්වගත හැකි දෙයක්. දැන් ඕන ගැන කාරණේ රෝග ලක්ෂණ සහිත රෝගීන් දැන් වාර්තා වෙන්නේ. එහෙම වෙනසක් වීමක් තියෙනවද? අපි අර මුලම අවස්ථාව බැලුවොත් අපිට රෝගීන් දැන් අපි මුලම කියන්නේ කන්දකාඩු, එහෙම නැත්නම් නාවික හමුදා ඒ කාලය බලනකොට ඔවුන් අතර තිබුණ රෝග ලක්ෂණ නොපෙන්නන රෝගීන් ප්‍රමාණය වැඩි. හේතුව අපි හිතනවා ඔවුන් අර හොඳ නිරෝගී කණ්ඩායම් තමයි, තරුණ කණ්ඩායම් වලට තමයි. දැන් අපි බලන්නේ මිශ්‍ර කණ්ඩායම්. දැන් දකින්නේ මිශ්‍ර කණ්ඩායම්. මේ පවුල් ආශ්‍රිතව සහ පවුලේ හිතවතුන් ආශ්‍රිතව කියනකොට අපි දකින්න පවුල් ආශ්‍රිතවම පොකුරක් විදිහට සමහර අවස්ථාවන් වල. එතකොට මේ ඔවුන් අතර සිටින විවිධ වයස් කාණ්ඩවල ඉතින් නිදන්ගත රෝග තියෙන අය, ඉතින් ඔවුන්ගේ රෝග ලක්ෂණ පෙන්වීම දකිනවා. එතකොට අපි දකින අවස්ථාවන් දෙකක රෝගීන් කණ්ඩායම් දෙකක් මේ. අර අවස්ථාවන් වල ස්ථාන අපි කියනවා මේ ඉන්ස්ටිටියුෂන්ස් ආයතනගත. ඒතර ආයතනගත ඒවා දකිනකොට අපි මේ විදිහට දැක්කේ නැහැ ගොඩක්. එතකොට රෝග ලක්ෂණ නොපෙන්නන රෝගීන් වැඩියෙන් හිටියා. නමුත් දැන් සමාජයේ සිටින පවුල් වල ආශ්‍රිතව දකිනකොට මේ රෝග කණ්ඩායම් වෙනස්. ඉතින් මේක අපි බලාපොරොත්තු වෙන තත්ත්වයක්. අපි අවසන් වශයෙන් ආවොත් දැන් මේ මුලින්ම නිවෙස් නිරෝධායන නෙමෙයි, අපි ඊට පෙර ආයතනගතව නිරෝධායන කිරීම පටන් ගත්තා. හැබැයි ඊට පස්සේ ප්‍රතිපත්තිය වෙනස් කරා නිවෙස් වල නිරෝධායනය කළ හැකි කියන තැනට. ඊට පස්සේ නිවෙස් රෝගී වුණාගෙන් පස්සේ රෝහල්ගතව සති දෙකක කාලයක් සිට නිවසට පැමිණෙනවා. එතකොට සති දෙකෙන් පස්සේ මේක ආය හැදෙන්නේ නැහැ කියන තහවුරුව තිබුණා. සහ නිවෙස් නිරෝධායනය කියන කාරණේ දැන් අපි ඉවත් කරලා සති දෙකෙන් පස්සේ ආපහු සුපුරුදු ජීවන රටාවට එන්න පුළුවන්. දැන් අලුතින් යෝජනාවක් එනවා වෛද්‍යතුමියනි. ආසාදිත වුණොත් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැතිනම් රෝහල්ගත වීම අනවශ්‍යයි, නිවසේ සිටිය යුතුයි කියන විදිහේ යෝජනාවක් මතු වෙමින් තියෙනවා. මේ පිළිබඳ බුද්ධිමිලකට අවධානය යොමු වෙලා තියෙනවද? නිර්දේශයක් තියෙනවද මේ සම්බන්ධයෙන්? මේ අවශ්‍යතාවය බොහෝ කලක සිට, මේ අද අවශ්‍යතාවයක් කියලා නෙමෙයි, මේක බොහෝ කලක සිටම ආව යෝජනාවක්. නමුත් අපි වසංගත රෝග විද්‍යාංශයේ විදිහට දිගටම මේකේ අවධානමක් තියෙන බව පෙන්වා දීලා තියෙනවා. අදටත් පෙන්වා දෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මේක තමයි බටහිර රටවල් අනුගමනය කළ ප්‍රතිපත්තිය. ඔවුන් කරේ මොකද? මුල අවස්ථාවේදී මේක අර දැන් බාහිරව බැලුවොත් ලොකු රෝගයක් නෙමෙයිනේ. එතකොට ඒ අවස්ථාවේදී අර අපිට අර ඉන්ෆ්ලුවෙන්සර් රෝගය වගේ මේක ඉතා ඉක්මනින් හොඳ වෙලා යයි කියන බලාපොරොත්තුවක් එක්ක ඔවුන් කිව්වා නෑ, ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ රෝහල්ගත විය යුතු නැහැ. ගෙදරට වෙලා ඉන්න අමාරුනොත් එන්න රෝහලකට. මේක තමයි ඔවුන්ට වැරදුණු තැන. මේක නිසා මොකද වුනේ? ඉතා ඉක්මනින් ඉතා විශාල සමාජ ව්‍යාප්තියක් ආවා. ඒ වගේම මගේ ළඟ තියෙනවා පින්තූරෙකුත් මේ රට රටවල් සංසන්දනය කළා. ඔවුන්ගේ මරණ ඉතා ඉක්මනින් වැඩි වුණා. ඒ මොකද වුනේ? මේක දැන්
පැතිරී ගියාට පසුව මේක දැන් අපි කියන ග්‍රහණය කරගෙන ඉන්නවා කියලා. මේක ග්‍රහණය කරගෙන ඉන්නව පුළුවන්. අපි තාම ග්‍රහණය කරගෙන ඉන්නවා. මේ ග්‍රහණය ගිලිහුනොත් මොකද වෙන්නේ? මම අර කිව්ව මුල සිද්ධාන්තය. අපි සෝස් රිඩක්ෂන් එකක් කරන්නේ. ඒ කියන්නේ මේ වෛරසය කාට හරි වැළඳිලා තියෙනවනම් හෝ වැළඳීමේ අවදානමක් තිබිච්ච පුද්ගලයන් සෑම දිනෙකම නිරෝධානය කිරීම හෝ රෝහල්ගත කිරීම. මේ වෛරසය සමාජයෙන් පුළුවන් තරම් ඉක්මනට අයින් කිරීමක් සිදු කරනවා. දැන් මොකද මේ කරන්න හදන්නේ? සමාජයේ වෛරසය තියාගන්න කියන එක. සමාජයේ වෛරසය තියාගත්තොත් අද අපිට හොයලා දෙන්න වෙන්නේ දැන් අර රෝග ලක්ෂණ නොපෙන්වන අපි සෝස් රිඩක්ෂන් එකට යනවා නම් ඒ පුද්ගලයාට ඉන්න නිවහන, ඒ කියන්නේ වහලක් සහ ඇඳක් තියෙන තැනක් තමයි දෙන්න ඕන. ඉතා විශාල පහසුකම් ගොඩක් ඔකට ඕනේ වෙන්නේ නැහැ. එදා ඒ දවස් 14 කිනක දැන් 10ක් කරලා තියෙනවා ඇත්තටම. දවස් 10ක් කරලා තියෙනවා. ඉතුරු හතරටත් අපි කැමති වෙලා තියෙනවා. උන්ට නිවසට ඇවිල්ලා ඉතුරු දවස් හතර නිරෝධායන වෙන්නේ. මොකද මේ ඇඳන් වල තියෙන ප්‍රශ්නේ නිසා ඉතා ඉක්මනින් කෙනෙක්ව රෝහල්ගත කිරීමේ අවස්ථාවේ තියෙන නිසා ඉක්මනින් නිවසට යවලා ඉක්මනින් රෝහල්ට යැවීමේ අවශ්‍යතාවය නිසා. මොකද ඉක්මනින් ඔවුන්ව රෝහල්ගත කිරීමේ නොහැකි වෙලා තිබුණු අවස්ථාවල පවුල් අතර ඉතා ඉක්මනින් රෝගී පැතිරීම අපි දැක්කා. එතකොට මේ දැන් දකින්න පවුල් සහ ඔවුන්ගේ හිතවතුන් අතර අර රෝහලට යන්න පමාවීම තුලින් රෝගේ ව්‍යාප්තියක්. දැන් ගෙදර තිබ්බොත් මොකද වෙන්නේ? මුළු සමාජයේම මේක ඉතා ඉක්මනින් ව්‍යාප්ත වෙලා ඉතා විශාල මරණ සංඛ්‍යාවක් රටේ සිද්ධ වෙයි. ඒ වගේම අද අපිට දෙන්න වෙන්නේ ඔවුන්ට ඉන්න නිවහනක් විතරයි. මේක ඉතා විශාල වශයෙන් පැතිරුණාට පසුව ඔවුන්ට ICU එකක්, ඒ කියන්නේ දැඩි සත්කාර ඒකකයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ අපේ වැඩිහිටි පරම්පරාව අපි දන්නේම නැතුව ඉතා ඉක්මනින් මරණයටපත් වෙයි. එතකොට දැන් අර මේ සමහර රටවල් වල, දියුණු රටවල් වල ඔවුන් තීරණයක් අරන් තියෙනවා අමාරුයි කියලා. රෝග ලක්ෂණ වැඩි වුණාම ගෙදරට ගියාම මොහොව බේර ගන්න පුළුවන් තත්ත්වයක ඉන්න නම් පමණක් රෝහලට ගියන්න කියලා. එතකොට අපි මේ තල්ලු වෙන්න හදන්නේ එතනට. තාම අපි මේක ග්‍රහණය කරගෙන ඉන්නවා. ඉතින් අපි වසංගත රෝග විද්‍යාංශයේ විදිහට දිගටම මේකට මේක යන්න සිද්ධ වෙන තැන ගැන පෙන්වා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා තීන්දුව తీරන ගන්නකොට ඒක ගැන සලකලා බලයි කියලා. ඉතින් අපි මේ කතා කරන්නේ වසංගතයේ මේ අලුතෙන් දැකලා නෙමෙයි, මේ වසංගත රෝග විද්‍යාංශයේ අවුරුදු 15ක පමණ අත්දැකීමක් එක්ක. ඒ පමණක් නෙමෙයි, මේ අනිකුත් රටවල් අපි විශේෂඥවරුන් විදිහට අනිකුත් රටවල් අපේ විශේෂඥ දැනුම බොහෝ වෙලාවට අරගෙන තියෙනවා. ඔවුන් සමග අපි නිතරම ක්‍රියා කරනවා. මේ එන්නත් සම්බන්ධ වුණත් මේ වෙනත පමණක් නෙමෙයි, අනිකුත් එන්නත් සම්බන්ධවත් පිටරට සිටින විශේෂඥයන් සමග අපි නිරතුරු සම්බන්ධකම් තියෙනවා. ඉතින් මේ ලබාගත් සෑම අත්දැකීමක් සමගම තමයි මේ අපි නිර්දේශයන් දීලා තියෙන්නේ. ඉතාමත්ම සාර්ථක කතාබහක් කියලා අපි විශ්වාස කරනවා. මොකද සමහර දේවල් හැංගිලා වැහිලා තියෙන දේවල් පිළිබඳවත් බොහොම අපි විවෘතව කතා කළා. මොකද දැනගන්න ඕනේ ජීවිත පිළිබඳයි මේ හැමදේම අපි කරන්නේ අවසානයේදී. ඒ නිසා අවසානයේ කතා කරපු කාරණේ පිළිබඳව වසංගත විද්‍යායකගේ මතය අපි ඉතාමත් ඉහලින් ගරු කරනවා. මේ සම්බන්ධයෙන් විවිධ කතිකාවන් සමාජය ඇතුළත පළවෙනවා. බොහොම කාලයක් තිස්සේ අඛණ්ඩව වසංගත විද්‍යායකකත් එක්ක අපි නිරන්තරයෙන් කතා කරනවා. දැන් අවුරුද්දකටත් එහා බොහොම දීර්ඝ කාලයක් ගත වුණා. නමුත් ඔවුන්ගේ ධාරිතාවයෙන් ඔවුන්ගේ උපරිම කැපවීම අදටත් ඒ විදිහටම ක්‍රියාත්මක වසංගත විද්‍යායකයන් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂඥ වෛද්‍යතුමිනි දීපාගමගේ වෛද්‍යතුමිනි බොහොම ස්තුතියි අද දවසේ දිස්ත්‍රික්කයෙන් වෙනුවෙන්. සියලු දේ වාරණ පනවා නවත්වා ගන්නට බෑ. ඔබ තුල ස්වයං වාරණයක් තිබිය යුතුයි. එයත් ඉතාමත්ම වැදගත් කාරණයක්. ඒ නිසා අමතක වුණු පුරුදු යලි සිහිපත් කරගන්න. හෙට හම්බෙමු. ප්‍රාර්ථනා කරන ඔබ හැමෝටම සුවවත් අවසන්. ආයුබෝවන්.